ආයුබෝවන් සසන්ස් කිචන් YouTube channel එකට වෙනද වගේ මිතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ පැණි අලුවා. මේ පැණි අලුවා වලට මීගමු අලුවා කියලාත් කියනවා. ඉතින් මේ පැණි අලුවා සහ අපි හදන සුදු අලුවා අතර වෙනස තමයි සුදු අලුවා හදන්නේ සීනි දාලා මේ පැණි අලුවා හදන්නේ පැණි වලින්. ඉතින් හරිම පහසුයි හදාගන්න. අපි එහෙනම් බලමු මේ පැණි අලුවා කොහොමද හදන්නේ. කියලා. ඉතින් මේ සඳහා මම නම් අරගත්තේ වෙළඳපළෙන් ගන්න තියෙන තෙත සහල් පිටි. ඔයාලට ගෙදර හාල් දියේ දාලා පැයකමාරක් විතර පෙඟුනට පස්සේ කොටලා හාල් ටික ගන්නත් පුළුවන්. මේ ක්‍රමයට නම් හරිම පහසුයි. වැඩි මිලක් වෙන්නේ නැහැ. අපිට හිතුණු ගමන් ඕනම කැවිලි වර්ගයක් හදා ගන්න පුළුවන් මේ තෙත හාල් පිටි වලින්. ඉතින් මේ තෙත හාල් පිටි දාලා තියෙන ඩී ෆ්‍රීස් එකේ ඉතින් අපි කැවිලි මේ කියන්නේ අලුව හදන්න පැය භාගයකට විතර කලින් මේ පැකට් එක එළියෙන් තියලා තියාගන්නවා. මෙන්න මේ විදියට කැට වගේ තියෙනවා නම් ඒ කැට පොඩි කරලා තියාගන්නවා. ඊට පස්සේ අපි තරමක ලොකු භාජනයක් තියාගන්නවා ලිපේ මේ පිටි ටික බැදගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අලුව හදද්දි මේ පිටි ටික බැදගන්න අවශ්‍ය වෙනවා. ආල් දන්නවා කලිනුත් සුදු අලුව හදද්දි මේ පිටි බැදගන්නවා. අලුව වර්ග හදද්දි මේ පිටි බැදගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ පැණි අලුව හදද්දිත් මෙන්න මේ වගේ බැදගන්නවා. තෙතගති අනතුරු බැදගන්න අවශ්‍ය වෙනවා. තෙතගති ඉවත් වෙලා පිටි ටික සුවඳ හමනතුරු බැදගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ටික වෙලාවක් ඇද්දි ඔයාලට දැනේ හැන්දට හරි සැහැල්ලු ගතියක්. ඒ වගේම වැලි වැලි වගේ හැලෙනව නම් ඔන්න බැදිලා ඇති. ඊට පස්සේ අපි ලිපෙන් බාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පෙනේරයක් අරගෙන හොඳට පිටි ටික හලා ගන්න අවශ්‍ය වෙනවා. මේ පිටි හලද්දී අවසානයේදී මේ කැට කැට වගේ අහු වෙනවා. ඒ කියන්නේ ටිකක් ගුලි වෙලා වගේ බදිද්දි ඉතින් ඒ ටික මෙන්න මේ වගේ හැන්දකින් පොඩි කරලා අපිට හලා ගන්න පුළුවන්. ඒත් තව ඉතුරු වෙනව නම් ඒ ටික ඔක්කොම එකතු කරලා බෙන්ඩර් කප් එකකට දාලා ඒක කොටා ගන්න පුළුවන්. කොටලා නැවතත් මේ වගේ පෙනේරයට දාලා හලා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට මම ඔක්කොම පිටි ටික හලාගත්තා. මේ තියෙන්නේ මම හලාගත් බැදගත් හාල් පිටි ටික. මේ තියෙන්නේ මම අර කැට වගේ තියෙන හාල් ටික ඒක බ්ලෙන්ඩර් කප් එකකට දාලා කොටාගෙන එනවා. ඊට පස්සේ අපි තව බැදගත් හාල් පිටි ටිකක් මෙන්න මේ වගේ අපි අලුව හදන ට්‍රේ එකට මේ විදියට ඉහ ගන්න අවශ්‍ය වෙනවා. තව ටිකක් අපි අරන් තියා ගන්න ඕනේ අවසානට උඩින් ඉහින්න. ඉතින් මේ අලුව සඳහා පැණි අලුව සඳහා මම කජු එකතු කරනවා. කජු අනිවාර්ය නැහැ. ඔයාලට රට කජු වුණත් බෙදලා පොඩියට කපලා මේ විදියට එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ කජු ටික. කජු ග්‍රෑම් 50ක් පමණ මම මෙතන අරගෙන තියෙනවා. ඒ වගේම මහදුරු අරගෙන තියෙනවා තේ හැන්දක්. ඊට පස්සේ එන්සල් අපි අරන් තියෙනවා 4ක් පමණ. මේ දෙකම එකට දාලා හොඳට කොටා ගන්න ඕන. ඒ වගේම සීනි මේසේ හැඳි 4කුත් අවශ්‍ය වෙනවා. පැණි අවශ්‍ය වෙනවා. මම හාල් පිටි අරගෙන තියෙන්නේ කිලෝ එකක්. එතකොට කිලෝ එක සඳහා පැණි බෝතලයට ටිකක් අඩුවෙන් දාගන්න ඕනේ. කියන්නේ පැණි බෝතලෙන් 4-3ක් පමණ අපි මේ සඳහා කියන්නේ කිලෝ එකට අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලා මේ තරම් ප්‍රමාණයක් හදන්නේ නැත්නම් ඔයාලා පිටි 500න් වගේ හදනවා නම් පැණි බෝතල් භාගයකට ටිකක් අඩුවෙන් වගේ ගත්තහම ප්‍රමාණවත්. ඉතින් ඔයාලා මේ ප්‍රමාණය අඩු කරලා ගන්න ඒ ගන්න පිටි ප්‍රමාණය අනුව. ඊට පස්සේ පැණි ටික දාගන්නව නැවතත් අපි තරමක ලොකු පෑන් එකකට දාලා සීනි මේසේ හැඳි 4ක් දාලා මෙන්න මේ වගේ ටික වෙලාවක් යද්දි උණු වෙද්දි මෙන්න මේ වගේ උඩට බුබුලු දමමින් එනවා. එතකොට අපි කොටාගත් මහදුරු සහ ඉන්සල් ටික එකතු කරගන්නවා. ඒ ටිකක් දාලා හොඳට හැඳි ගන්න. නොනවත්වා හැඳි ගන්න මෙන්න මේ වගේ බුබුලු දමමින් උඩට එනවා. ඊට පස්සේ මම ලුණු පිංචක් එකතු කරගන්නවා. ලුණු අවශ්‍යත් නැහැ. ඊට පස්සේ චුට්ටක් බලන්න ඔයාලා අතට අරගෙන පිච්චෙයි අත ප්‍රවේශමට අරගෙන බලන්න අතේ ඇලෙන ගතියක් තියෙනවද කියලා. අතේ ඇලෙන ගතියක් තියෙනව නම් ඔන්න පැණි වගේ උකුවට ඇවිල්ලා නම් අපි එතෙන්දි ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරලා මෙන්න මේ වගේ බැදගත් හාල් පිටි ටික 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 එකතු කරගන්න අවශ්‍ය වෙනවා. ඔයාලා ආධුනික කෙනෙක් නම් ඉස්සර වෙලා පැණි ටිකක් අයින් කරගන්න. මොකද පැණි මේ වැඩි වුණොත් ඉගෙන හාල් පිටි නැති වුණොත් ඔයාලට පොඩ්ඩක් දියර ගතියක් එන්න පුළුවන් නිසා පස්සේ එකතු කරගන්න පුළුවන්. ඉතින් මම නම් අයින් කරේ නැහැ.
මේ ගතපු ප්‍රමාණයට හරියටම හාල් පිටි ටික ආවා. ඊට පස්සේ අපි ඔක්කොම ටික දාලා මෙන්න මේ වගේ අතේ නොයෙලෙන ගානට වගේ ආවට පස්සේ අපි ලිපෙන් ලිප ඔෆ් කරලා තිබ්බේ. අපි භාජනයෙන් මේ විදිහට ට්‍රේකට දාගන්න උණුවෙම්ම දාලා අපි ඉක්මනටම මෙන්න මේ විදිහට අතින් තුනී කරගන්න අවශ්‍ය වෙනවා ගල් වෙන්න කලින්. නැත්නම් හිමින් හිමින් මේක හැදුවොත් ගල් වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මන ඉක්මනට මේ මේක තුනී කරගන්න අවශ්‍ය වෙනවා අලුව ටික කපා ගන්න. මේ බලන්න අතේ ඇලෙන්නේ නැහැ චුට්ටක්වත්. තාම රස්නේ නම් තියෙනවා. ඒ නිසා ටිකක් අමාරුයි අතින් තුනී කරන්න. අත පිච්චෙන්න බලනවා. ඊට පස්සේ මේ වගේ උඩින් පිටි ටිකක් ඉහ ගන්නවා. බැදගත් අපි හාල් පිටි ටිකක් අයින් කරගත්තෙන ඉස්සෙල්ලා අන්න ඒ ටික අපි දැන් ටික ටික ඉහ ගන්නවා. එතකොට දැන් ඔන රස්නේ අඩුයි. අපිට හොඳට මේක තුනී කරගන්න පුළුවන්. මේ පිටි ටික ඉහමින් අපි මේ වගේ ඩෝයිස් ස්ක්‍රේප් එකකින් උනත් අපිට පුළුවන් මේ වගේ තුනී කරගන්න. කෙසෙල් කොලයක්කින් උනත් ඔයාලට පුළුවන්. අතින් උනත් මේ වගේ තුනී කරගන්න පුළුවන්. දැන් මන් තුනී කරලා ඉවරයි. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ පිහියකින් ලස්සනට කෑලි කපා ගන්නවා. ඔයාලට කොටු හැඩයට කපා ගන්නත් පුළුවන්. මේ වගේ කිරිබත් කැටේ හැඩයට කපා ගන්නත් පුළුවන්. මං කිරිබත් කැටේ හැඩයට තමයි කපා ගන්නේ. මේ බලන්න ලස්සනට කෑලි කැපෙනවා. හයි වෙලත් නැහැ ඕනෝට වඩා. ඕනෝට වඩා මෙලෙකුත් නැහැ. නියම පදමට ඇවිල්ලා තියෙනවා මේ අලුව ටික. ඉතින් හරීම රසයි මේ පැණි අලුව. ඔයාලත් හදලා බලන්න. ඒ වගේම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නේ. අපිට හිතුණු ගමන් තේ වේලාවට හදලා ගන්න පුළුවන්. විශේෂ උත්සව අවස්ථාවකට වුණත් සිංහල අලුත් අවුරුද්දට වුණත් මේ අලුව හදලා පැණි අලුව හදලා රස බලන්න පුළුවන්. ඉතින් මේ විදියට මේ උණුවෙන්ම තමයි මම කපලා කෑලි වෙන් කරන්නේ. ඔයාලට පේනවා කැඩෙන්නේවත් මොකක්වත් නැහැ. ලස්සනට ගාන්ට කෑලි වෙන් වෙලා තියෙනවා. මේ බලන්න මේ හදපු ගමන්ම වගේ ඉතින් ලස්සනටම ඇවිල්ලා තියෙනවා මේ පැණි අලුව ටික. මම මේ ගතපු ප්‍රමාණය වැඩි කියලා හිතනවා නම් ඔයාලට මම කිලෝ එකක් නේ ගත්තේ. ඔයාලා මේකේ භාගයක් ගන්න. අපි එහෙනම් දැන් මේසෙට යවමු ලස්සනට සරසගෙන මේ අපි හදාගත් පැණි අලුව ටික. ඉතින් ඔයාලත් මේ විදියට හදලා රස බලන්න. රස බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඉතින් තවත් රසවත් වීඩියෝකින් හමුනතුරු ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.